දර්ශන ඒ වගේම ගැනීම මේ රටේ සුදුසු නැති මාතෘකාව තමයි නාලිකාහරා කතා. එතකොට අපි අහනවා මේ රටේ තියෙන ජනමාධ්‍ය ඒකකය කියලා එකක්. ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. එතකොට මේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට යම් වගකීමක් තියෙනවා. මෙන්න මේ නාලිකා සම්බන්ධව සොයා බලලා මේව තහනම් කරලා ලක් කරන්න. මොකද මේකේ සම්පූර්ණම උදේ ඉඳන් ගත්තොත් මේකේ සම්පූර්ණම යන්නේ අසභ්‍ය දේවල්. ඒ කියන්නේ අසභ්‍ය වචන එවැනි දේවල්. එතකොට එකක් තමයි ප්‍රධානම පෙළේ අපි නාලිකාවක් සම්බන්ධව අපි කෙලින්ම කියන්නම් नॉइस टीवी इतकोट मे नॉइस कागे कौरद मुखद पहुगे काले अभी देख मलमल गौंग नटपू इतरा कुणहा गायक शिले तमई मेन मे नॉइस टीवी का करा इतकोट मे आल हितन मे रैप संगीते करपूम रटेन मिनसु मावितवेला रटेन तारुण्य मावितवेला मे अनी गायको शास्त्रीय गायको उपम बिमट हेलन वैदी गील हितन वैति मे अदाल पुत्र है भाई मे रैप संगीते मिगल गिना मेरटे तरुण परंपरा विनाशकर उपेगा मेरटे बहुतरया अपेरटे तरुण परंपरा संपूर्ण विनाशक मेन मे दिखाई पना यूट्यूब नालिका कार्योटिकम एक्वेला मेन मे तरुण परंपरा विनाशक तो समहार यूट्यूब नालिका वाल पेन्नवागलों मध्य साकल ए पिरीमी पुद्गे लिंगेन्द्र प्रमाण को लहन इतकोट याव मुलिम दूसने लखरे कऊद इतना पिरीमी लमेक्कीनवा माव मुलिम दूसने लखरे कोलम तीन क्लब मेकिन अखगे मंचु दाला दूसने लखरे එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් තියෙනවා දැන් මේ දවස්වල අපි දැක්ක රටේ අහිංසක දරුවංග දූෂණයට ලක් වෙන. එතකොට එක ළමයෙක් අපයෝජන ලක් කරලා තිබ්බ විශාල ප්‍රමාණයක්. එතකොට මේ සියලුම දේවල් වෙන්නේ මෙන්න මේ මනස විකෘති වීමෙන්. ඒ කියන්නේ තරුණ පරම්පරාවගේ මනස විකෘති කරනවා සමාජයේ ඉන්න මිනිසුන්ගේ මනස වෙනත් පැත්තකට එන. එතකොට අපි අහනවා මේ බුදුන් වැඩිය රටේ මෙවැනි අසභ්‍ය දේවල් කතා කරන මෙවැනි අසභ්‍ය නාලිකා තියාගන්න දෙන්න පුළුවන්ද? එතකොට ජනමාධ්‍ය අමාත්‍යවරයන් අපි අහනවා मेन मे यूट्यूब नालिका नतर कर पहुगे काले यम यम देवल देशपालन पत्ते उदौकर यूट्यूब नालिका यम यम बलेड पत्ते है भाई बलेड पत्ना रटे अनागत परंपरा विनाशक मुकद मे रटे तारुण्य इंडो ने अनागते मे रट हदन है भाई वीडियो अभी देवल वाल मुकद मिनी मार बोम मे अवश्यता व्यक्तना मे आयो होयागन इतकोट मेन मे यूट्यूब नालिका तहनम कर इली मकर नमे क्रिया मार्ग है भाई कौर अपिट विरुद्ध मेन मे परगणक अपराधिक अभी फेसबुक के यम पोस्ट पलकरा अन्न एवल्टन सनिक क्रियात्मक वेन है भाई मे वेनको मेति अमति गोल्लोंगे हुरतलेक्टेन मे गौंग नटपु रेप गायक आट मे विन कटे नीति क्रियात्मक वेलाने है भाई अभी कीन බලන්න ඉස්සලා මෙන්න මේ මහා පුරුකගේ තියෙන මේ YouTube නාලිකාව තහනම් කරන්න ඕනේ. Noise TV එකට ගිහිල්ලා බලන්න මොනවද මේකේ පෙන්වන්නේ කියලා. අපි මේ කායකවත් මේ කරන අපි කියන්නේ රටේ තරුණ પરම්පරාව විනාශ කරලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ විදියට දැන් මිනිස් සමාජයේ මනස හැඩගැහෙන විකෘති වෙන හේතු තවත් තියෙන මේ රට රුසුදුසු TikTok කියලා තියෙනවා. අපි මේ TikTok මේක තහනම් කරන්න කියන ඉල්ලීමක් නෙයි. නමුත් මේව කරන ක්‍රමවේදයක් තියෙනවා. හොඳට බලන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. තනිකර මේවයි නිර්වත පෙන්න කරන නටන එකක් විතර වෙන්නේ. හැබැයි බහුතරයන් මේව කරන්නේ සිංහල කාන්තාවන් ඒකයි දුක. ඒක නිසා අපි කියනවා ඇත්තටම අපි සතුට වෙනවා ඉස්ලාම් සමාජයේ ඉන්න ඉස්ලාම් කාන්තාවන් ගැන ඒ වගේම ද්‍රවිඩ සමාජයේ ඉන්න ද්‍රවිඩ දරුවන් ගැන අපි සතුට වෙනවා. මොකද ඒ අය කවදාකවත් මේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා හෙළුවෙන් නටන්න ගිහිල්ලා නැහැ. හැබැයි අපේ ඉන්න සිංහල කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ හැම කෙනාම තමන්ගේ නිර්වත එළියට දාලා ලෝකෙට පේන්න නටනවා මේ TikTok වල. එතකොට මේව බලන සමහරක් වැඩිහිටි සමාජයේ සමහර මිනිසුන්ගේ ඇත්ත වශයෙන්ම කියනනම් මනස විකෘති වීමක් වෙනවා. එතකොට හිතන්නේ තමන්ගේ ළඟ ඉන්න දරුවා හරි පවා දූෂණය කරන්න සමහරක් අයට මේ මනසට ඇතුල් වෙනවා මේ දේවල්. ඒක නිසා අපි කියනවා මෙන්න මේ YouTube නාලිකා නතර කරන්න. එතකොට අනාගතයේ මේ සමාජයේ හොඳ පරිහානියට ලක් නොවන සමාජයක් අපිට බිහි කරගන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ස්ථානයේ අපි මතක් කරන්න ඕනේ රිෂාඩ් බදුරුදීන් මහතාගේ ගෙදර මේ කාර සේවයට යොදාගෙන හිටපු දැරියාද මිය ගියා. ඇය ගිනි තියාගෙනද නැත්නම් ගිනි තිබ්බද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි ඇයට වයස 16යි මාස 8ක්. අපි දන්නා පමණින් 16යි මාස 8ක් වෙනවා මේ ඇයට අද මේ මරණ දවසේම. එතකොට අපි අහනවා 16යි මාස 8ක් නම් මේ රිෂාඩ් බදුරුදීන්ගේ ගෙදර මේ දැරිවිය ගෙනල්ලා කොච්චර කල්ද මේ කාර සේවයේ යොදාගෙන වසර කීයක් වෙනවද කියන එක ඉස්සල්ලාම පරීක්ෂණ පවත්වන්න ඕනේ. එතකොට අපි අහනවා 16ට අඩු කාලයක් තුලදී ගෙනාව නම් මේ දැරියව අපි අහනවා ළමා හා කාන්තා කාර්යංශයෙන් වයස අවුරුදු 16ට අඩු දැරියක්ව මේ කාර්ය සේවයේ යෙදීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. එතකොට අපි අහනවා
ඒ දඬුවමට අනිවාර්යයෙන්ම රිෂාඩ් බතුරුදීන්ගේ බිරිඳ මේ දෙන්නව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න. හැබැයි මේ වෙනතෙක් ඒ පරීක්ෂණ විමර්ශන වලට මොනවා වෙනවද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද 20ට අත උස්සපුවන් පස්සේ හතර දෙනෙක් සමහරක් වෙලේ 20 නිසා මේක වෙන පැත්තකින් යට ගැහිලා යයිද දන්නේ. ඒ නිසා දේශපාලන බලය පෙන්වලා සමහරකට මිල මුදල් දීලා ඒ දරුවගේ අම්මලාට මේක යට ගහන්න ඉඩ දෙන. ඒ නිසා අපි කියනවා අනාගතේ මල් කැකුළු තමයි මේ පර වෙලා යන්නේ. ඒ නිසා මේව ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕනේ. අපි කියන ඒ වගේම අභියෝග කරනවා මම ඉරාජ් වීරරත්නට පුළුවන් නම් ඉරාජ්ගේ නාලිකාවේ හරි ප්‍රසිද්ධියේ මම ඉරාජ්ට අභියෝග කරනවා ප්‍රසිද්ධිය පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න. මම එදාට ඉරාජ්ගේ පටි ගලවනවා. පටි විතරක් නෙමෙයි රෙදිත් ගලවනවා. අර ඇඳන් හිටපු ගවුමත් ගලවනවා. මම මොකද ඉරාජ්ලා කියන්නේ ඇත්තටම ගවුම් ඇඳගෙන නටන්න ඕන චරිත තමයි. හරියට බැලුවොත් මොකද රැප් සංගීතය මේ රටට වැඩක් නැති සංගීතයක් ගෙනල්ලා අයියේ දිනේදීත් අපි දැක්කා එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අපේ උලපනේ සුමංගල හාමුදුරුව යම් ඉංගියක් පළ කරා යම් නාලිකාවක් සම්බන්ධව යම් යම් දේවල් වලට සම්බන්ධයි කියලා අපි හිතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරියේදී මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරනවායි කියලා. මොකද හිතවත්කම් වෙනයි ඇඳුරුම්කම් වෙනයි ඒව තියාගෙන වෙන පැත්තක. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනකොට ඒ හිතවත්කම් ඇඳුරුම්කම් සියල්ල අතහැරලා සැමට පොදුවේ නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ වෙනකොට අපේ රටේ සැමට පොදුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Breaking.lk.